නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඒකාධිපතියක් බිහිවෙන්නේ කවලක් වන්න ඕනේ. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය එපා. ඒකෙන් තමයි ඒකාධිපතියක් බිහිවෙන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය අර දින 100 ඇතුළත ගෙනල්ලා ඒකාධිපති ගමන සෑහෙන දුරට වළක්වන්න පුළුවන් උනේ. සෑහෙන දුරට වළක්වන්න පුළුවන් උනේ දින 52 දී අර හාදය අතට දුම්මල වරම වගේ අරගෙන ධනවාරි 8ට කලින් තත්ත්වය තමයි තාම තියෙන්නේ කියලා හිතාගෙන වනන්න හැදුවා. ඒකාධිපති බලය ආපහු වනන්න හැදුවා. අපි දුන්න ෂොට් එක කරකිලා හතර ඝාතෙන් වටෙන්න අපි දුන්නේ. ඒව කොහෙද සිරිසේන ඒව හඳේ තමයි කියලා අන්න දැන් හංචි පොයිස් ගාලා හතර ඝාතෙන් ගාලා තනි පංගලමේ තනියා වගේ යන්න දැන් කර ඉන්නව අර මාලිගාවට වෙලා. ඒව හරියන්නේ නැහැ. ඒ නිසා එක නීතියාධිපත්‍ය මතක තියාගන්න ගෝටා. නීතියාධිපත්‍යයට අත තියන්න තමුසෙට අපි මේ රටේ ජීවත් වෙනතොර ඉඩ දෙන්නේ නැහැ අලෝ. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. අපි දැක්ක සල්ගාදු ක්‍රීඩාංගණේ, අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණේ පළමු මංගල රැලිය මිනිහගේ ඉස්සරහින් ටෙලිපොම්ටරේකුත් තියාගෙන බලාගෙන කියවීම හෝඩිය පන්තිදී අපි කරපු වැඩේ. කියවන විටලිවීම, බලාගෙන කියවීම, කොපි කිරීම, ඒව තමයි චූටි කාලේ කළේ අපි 2:50 වැඩ පොඩි කාලේ. දැන් මිනිහා ඒක කරනවා ටෙලිකොම්ටරයක් තියාගෙන, මොකද්ද අටමගලක් තියාගෙන කියවනවා හිටු කියලා. මොකද්ද කිව්වේ? මම නොවැම්බර් මාසේ 17 වෙනිදා හිමිදි රිපාන්තර ජනාධිපතිවරයා බවට පත්වීමේ ශ්‍රී ලංකා දරණී තලයේ අසාධාරණ ලෙස හිරගත කොට ඇති රණවිරුවන්ව නිදොස් කොට නිදහස් කරනවා. Breaking.lk